යාපනයේ විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චි විශ්වවිද්‍යාල මණ්ඩපයේ තාක්ෂණ පීඨයේ සේවය කරපු කථිකාචාර්යවරයක් වන ගයාත්‍රි දෙල්රුචි පසුගිය 19 වෙනිදා අලි ප්‍රහාරයකට ලක් වුණා. ඉන් බරපතල තුවාල ලැබුව ඇය කිලිනොච්චිය දිසා රෝහලට ඇතුළත් කරත් බරපතල තත්ත්වය හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව යාපනයේ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මේ සිද්ධිය පිළිබඳව නිවැරදි තොරතුරු ගවේෂණය නොකර විවිධ සමාජ මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය සියල්ලම පාහේ ඇය වනාලි ප්‍රහාරයෙන් මිය ගිය බවයි වාර්තා කළේ. මේ පිළිබඳව අන්තර්ජාලයෙන් පුවත් උපුටාගත් රසඳුන අපිත් ඒ පොත සත්‍යයයි සිතා ඔබ වෙත එලෙසයි ගෙනාවේ. නමුත් ඒ වන විටත් ඇය යාපනයේ රෝහලේ දැඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලබමින් සිටියා. පසුව මේ පුවත නිවැරදි කිරීමට ඇතැම් මාධ්‍ය උත්සාහ ගත්තත් සමහර සමාජ ජාලා මාධ්‍ය තුළ ඇය මිය ගොස් සිටියා. මේ කථිකාචාර්යවරිය පසුගිය 22 වෙනිදා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් කොළඹ ජාතික මහරෝහලට රැගෙන ආවා. ඇය බාර කෙරුණේ විශේෂඥ වෛද්‍ය දිලීප අත්තනායකටයි. දිල්රුක්ෂිගේ වැඩිමහල් සහෝදරියක් පුවත්පතකට පවසා තිබුණේ කොළඹට ගෙනවිත් කැනියෝලාවක් මාරු කළ අවස්ථාවේදී ඇගේ ශරීරයේ සුළු චලනයක් සිදු වූ බවයි. මෙවැනි ආකාරයට දරුණු ලෙස මොළයට හානි වුණු රෝගීන් කිසියම් හාස්කමකින් මෙන් සුවය ලැබූ අවස්ථාත් නැතුවම නෙවෙයි. මේ ලිපිය සටහන් කරන අවස්ථාවේදීත් ඇය හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා. යාපනයේ විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චි විශ්වවිද්‍යාල මණ්ඩපය ඉදිකර තිබුණේ අරියවිල් නගර ප්‍රදේශයේ. ඒ කිලිනොච්චි නගරයට කිලෝමීටර් 6ක් පමණ ඈත කිලිනොච්චි වනාන්තරයට ආසන්නවයි. නිවාසිකාගාරද ඉදිකර තිබුණේ ඒ ආශ්‍රිතවයි. මේ ප්‍රහාරයටද හේතු වන්නේ මෙකී පිහිටීමමයි. මේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරිය එදින බුදුන් වැඳීමට ගොස් තිබුණේ එම විශ්වවිද්‍යාලයේම කටයුතු කරන ආචාර්යවරයෙකු සමගයි. සවස 3ට පමණ නේවාසිකාගාරයේ ආසන්නයේ පිහිටි බුදුමැදුරට ගොස් වැඳ පුදාගෙන අවසන් වී නැවත පැමිණෙන විට සවස 7 පසු වී තිබුණා. වනාලියා ඔවුන්ට පහර දී ඇත්තේ මේ අවස්ථාවේදී. ආචාර්යවරිය සර් අලිය කියූ සැනින් ක්‍රියාත්මක වූ ආචාර්යවරයා තමා හැඳ සිටි ටී ෂර්ටයේද ගලවා දමා ඒ ස්ථානයෙන් පලා ගොස් තිබුණා. මේ සිද්ධියෙන් ඔහු අලි පිළිබඳව කිසියම් වැටහීමක් ඇති ආචාර්යවරයෙක් බව හෙළිව තිබුණා. යක්ෂාවේශ වී සිටි අලියා ඇයට පහර දෙන්නේ ඉන්න අනතුරුවයි. ආචාර්යවරයාගේ දැනුම් දීමත් එක්කම අනෙක් පිරිස ඒ ස්ථානයට පැමිණෙන විට සියල්ල සිදු වී හමාරයි. අලියා ආගේ අතක් පේන්නට තිබුණේ නැහැ. අනතුරුව දරුණු ලෙස තුවාල ලබා තිබූ ආචාර්යවරියව රෝහල්ගත කිරීමට වහම පේවරගෙන තිබුණා. මේ මොහොත වන විට ඇය ජීවිතයත් මරණයත් අතර සටනක. මේකෙන් අපිට පැහැදිලි වන්නේ මේ විශ්වවිද්‍යාල නේවාසික පරිශ්‍රය අනාරක්ෂිත බවයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වැඩි අවධානයක් යොමු කර නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව අපිත් මතක් කර සිටිනවා. ඒ වගේම ජීවිතයත් මරණයත් අතර සටන් වදින මේ ආචාර්යවරියට ඉක්මන් සුවය ලැබේවායි අපිත් ප්‍රාර්ථනා කරනවා. අපගේ channel එතාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වුණ නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.